පොලිතීන් ගෘහතුල වගාව පිළිබඳව අපේ ගොවි මහත්වරුන්ට දැන් හොඳ අවබෝධයක් තිබෙනවා. මෙහිදී ලොකු අසන්නකට යා හැකි වෙනවා වගේම ගුණාත්මයත් වැඩි වෙනවා. ඉතින් පොලිතීන් ගෘහය තුල ජලය, පොහොර භාවිතය, ආර්ද්‍රතාවයේ පාලනය කිරීම වැනි කරුණු ස්වයංක්‍රීයව කළ හැකි ක්‍රමයක් ගැන තමයි මේ සොයා ගැනීම. අපේ නිෂ්පාදනය අපි නිපදවල තින්නේ හරිතාගාර ආශ්‍රිත, එහෙම නැත්නම් අපි කියනවා ආරක්ෂිත ගෘහ ආශ්‍රිත වගා කරන ගොවි මහත්වරුන් සඳහා. මේ නිපවීමේ වැදගත්කම තමයි මේ නිෂ්පාදනය අපි කරලා තින්නේ විශ්වවිද්‍යාලයත්, ඩයලොග් ආයතනයත් සහ පෞද්ගලික තවත් ආයතනයක්. මේක නිෂ්පාදනය හඳව ආයතන ඒ ත්‍රිත්වයම එකතු වෙලා. එතකොට ඉතින වටිනාකම තමයි මේක දේශීයව නිෂ්පාදනය කරන්න පුළුවන්. අපිට අවශ්‍ය විදිහට මේ වෙනස් කරගන්න පුළුවන් පද්ධතිය තමයි හදලා තින්නේ. විශේෂයෙන් අපේ සාමාන්‍ය වෙළඳපොලේ තියෙන මේ සමාන නිෂ්පාදනවල තියෙන එක දුර්වලතාවයක් තමයි නිෂ්පාදකයාගේ සේවාව නොලැබීම. මේ නිෂ්පාදනයේ තියෙන වැදගත් දේ තමයි අපි දැනට ස්ථාපිත වෙලා ඉන්න නිෂ්පාදකයෝ සහ සේවා සපයන්නන් සමග එකතුලා තමයි කරන්නේ. එතකොට ගොවියට යන්නේ විශ්වාසනීය සේවා සපයන්නේ කරහා ලබා දෙන සේවාවක් හැටියට තමයි මේ සේවාව යන්නේ. ගොවි මහත්තයෙක් පැත්තෙන් ගත්තොත් තියෙන මූලිකම වාසි කීපයක් මම කියන්නම්. එකක් තමයි තමන්ට කම්කරු ශ්‍රමය අවම කරගන්න පුළුවන්. ඒ අවශ්‍ය කම්කරු ශ්‍රමය අවශ්‍ය වෙන්නෙම නැහැ සමහර කටයුතු සඳහා. සහ පොහොර සඳහා යන වියදම අඩු වෙනවා. 25%ක් සහ 50% අතර ප්‍රමාණයක් අඩු කරන්න පුළුවන්. ඒක ලොකු වාසියක්. ඒ කියන්නේ මේකෙන් මම කියන්නේ මේ අස්වැන්න අඩු නොවි. සහ අපි තියෙන පරිශ්‍රණ වුණු තියෙන්නේ අස්වැන්න කියන්නේ පොහොර අඩු වුණත් අස්වැන්න 50%කින් විතර වැඩි. ඒක තමයි වැදගත්ම දේ. අපි හිතමු මේ හිමිකරු නැත්තම් හිමිකරු යම්කිසි කාලයකට දුරස් වෙනවා. මේ අපේ තියෙන මේ ගෘහාශ්‍රිත මේ වගාබිමේ ඔහුට දුරස්තව ඉඳලා මේ සිදුවෙන සියලුම දේ පාලනය කිරීමේ සහ බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ පද්ධතිය කොටස් කීපයක් තියෙනවා. පළවෙනි කොටස මේ ජල සැපයුම. පොම්පයක් කරහා අපිට ජලය සැපයන්න පුළුවන්. මේක ලොකු ටැංකියකට සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ තියෙන පොහොර වලට ටැංකි කීපයක්. ඒ අදාළ සංයුතියෙන් මිශ්‍ර කිරීමේ කොටසක් තියෙනවා. ඊට අමතරව මෙතන තියෙන්නේ අපේ සම්බන්ධතාවය මොබයිල් ෆෝන් එකට සහ ඒ අදාළ ඩේටා එකතු කිරීමේ සහ අපිට තියෙන සෙන්සර්ස් සංවේදක සඳහා වෙන පද්ධතිය තමයි මේ තියෙන්නේ. මේ කොටස් වලින් තමයි මේ දැනට තියෙන මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. මේ පද්ධතිය ක්‍රියාත්මක කරන්න අපිට දුරකථන සම්බන්ධතාවයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපිට සේවාව සපයන්නේ ඩයලොග් ආයතනය. ඩයලොග් ආයතනය හරහා තමයි මේකට අපිට අවශ්‍ය මේ මුදල් ලැබෙන්නේ මේ පරිශ්‍රණය කරන්න. හරිත සමාජ ආර්ථික රටාවක් තුලින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්. Thank you.